नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगत तथागत वर धर्म चक्रवर्ती स्वामी हुए भाग्यवतो अरियतो सम्मा सम्बुद्रजानन वहांसेट मागे नमस्कार वेवा साधु साधु සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි අදත් අප මේ සූදානම් වෙන්නේ සදහම් දැනුමට අත්න නැමැති ප්‍රශ්නෝත්තර සහිත දහම් පොත පාද කරගෙන ඇසුරෙන් ධර්ම සාකච්ඡා ප්‍රශ්නෝට පිළිතුරු සැපීම වැඩසටහන ආරම්භ කරන්න ප්‍රථම වැඩසටහනත් එක්ක 87 වෙනි වැඩසටහන තමයි මේ විකාශනය කරන්න සම්පාදනය කරන්නේ ඉතින් මේ පින්නතුන් හොඳට මේ සද්ධා බුද්ධ සම්පන්න පින්නතුන් හොඳට ශ්‍රවණය කරගෙන इते धारणे वनांदमी अन्वीत नोन सितोनसो मनस्कारुतु मे धर्म कर्म सीते धरागिणी धरागत धर्मेट अणु तमंगे जीवित सहस्कृगण शील समाज पत्नी चतुराचार्य अवबोधन शील संसार दुखी सदाट मठ आत्मीन वासना उदाहर गंट सुंदर अवबोधे लोकोत्र मे हेतु वासनावाक्य उतुम स्थिति करगिन श्रवणीकिन मम्मी पिंड तुट इले मकनो මේ තියෙන පින්න තුනේ දහම් පොත් තමයි මේකෙන් තමයි අපි ප්‍රශ්න උත්තර සපයන්නේ අපි පසුගිය දවසේ නැවැත්තියේ පින්න තුනේ 864 වෙනි ප්‍රශ්නේ 624 වෙනි පිටුවේ 864 වෙනි ප්‍රශ්නයට තමයි පිළිතුරු සපයලා නැවැත්තියේ අපි නැවතත් ये प्रश्न पोडक् यम को बलम प्रश्न पीड़ित कोहम लगुना प्रश्न अप्रमादे वनाय शील कुशधर्मे पीतवर्णाशे दक्कन उपमा की अप्रमादे वटनाक पेहदीकरण पीड़ित पिन्न कूटागारेकनीमीपात यांचे प्रधान वेद मूलगांधे मूल सुधती मूलतने අලුවැල් සුවඳ යන්තේ ප්‍රධාන වේද සාරගන්ධයන් අත්තරෙන් ඒ කියන්නේ අරටුවල සුවඳින් බැලුවම මොන වර්ගයේද ඊටාම ඉහළ සාරගන්ධයෙන් අතුරෙන් සඳුන් සුවඳ ඊටාම ප්‍රධාන වන්නාසේම ලෝකේ රජුන් අතර සප්පිදරතේම යන්තේ ප්‍රධාන වේද සරත් කාලයේ පහා වූ වලාපටල ඇති ආසේ සූර්ය තෙමේ සියලු අඳුරු දුරුකොට බබලන්නේ යන්තේ ප්‍රධාන වේද सप्त महा गंगाव मुदट गलाभस्नो ओनट मुदे अंते प्रधान वेद एमेन शियलु कुसल धर्म्यो अप्रमादे पीटकोट एत्तो ओन हेमट अप्रमादे प्रधान वे एक देशना पाली एन पाठे तेरों पीनतु अभी दें बलम अदट नियमित हार्चे विशिपास्वेन पीटु अटसी हेट पास्वेन प्रास्ने बुद्रजानन महांते पिरिनिवन पाव अधारन्नत पेर पिरिनिवन मंचके सतिपी सीट ශාවක ප්‍රීසට වදාලේ කවර කරුණක් මුල්කොට වසන පිණිස උත්සාහ කරන්නටද කියලා තමයි අහන්නේ ප්‍රශ්නේ. අපි නැවත ප්‍රශ්නේ බලමු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාරන්නට පෙර පිරිනිවන් මංජකේ සැතපී සිට ශාවක ප්‍රීසට වදාලේ කවර කරුණක් මුල්කොට වසන පිණිස උත්සාහ කරන්නට කියලා තමයි අහන්නේ. දුන්න අවවාදෙනේ අහන්නේ. බලමු අපි 306 වෙනි පිටුව සද්ධර්ම සාගරයේ උතුම් දහම් පොතෙන් තමයි පිළිතුරු සපයාගෙන තියෙන්නේ බලමු කුසිනාරා නුවර මල්ලරදරුවන්ගේ සල්වන උයන්නේ පිරිනිවන් වැඩහොත් බුදුජානන් වහන්සේ බුදුබවට පැමිණි තැන් පටන් 45 වසරක් මුළුල්ලේ සදේවක ලෝකයාගේ හිතතප පිණිස දේශනා කොට වදාළ සියලු ධර්මයේ එක් තැන් කොට එක් පදයක සංග්‍රහ කොට හන්දදානී භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත යනුවෙන් වදාළසේක අප්‍රමාදේ මහත් බවමයි මේනුත් බුදුජන්මන්තේ වදා අපි නැවත පිළිතුර පොඩ්ඩක් කියවලා බලමු නැවත වතාවක් කුසිනාරා නුවර මල්ලර දරුවන්ගේ සල්වන උයන්හි පිරිනිවන් වැඩහොත් බුදුජානන් වහන්සේ බුදුබවට පැමිණි තැන් පටන් 45 වසරක් මුළුල්ලේ සදේවක ලෝකයාගේ හිතතප පිණිස දේශනා කොට වදාළ සියලු ධර්මයේ එක්තැන් කොට එක් පදයක සංග්‍රහ කොට
හන්දදානී භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියනවා යනුවේ තමයි සීමක දේශනාවෙන් වදාළේ බුද්ධජනන් වහන්සේ ඒකෙන් තේරුම් කළේ අප්‍රමාදේ මහත් බවමයි මේ බුද්ධජනන් වහන්සේගේ සීමක පාඩයෙන් අපට පැහැදිලි කරලා පෙන්නන පමා වූහුට සසරින් මිදීම නැත නොපමා වූහුට සසරින් මිදීම ඇත අප්‍රමාදය නිවනට මඟ ප්‍රමාදයේ සසරට මඟ යන මේ විශේෂයෙන් දැන යුතුය දැනගත යුතුය මේ විශේෂයෙන් දැනීම නම් යන්තම් දැනීම නොව ඇතිතත් වූ ඒ ඇටි ඇටි තා හොඳින් දැනීමයි ඒ යමක යථාර්ථය හරියට අවබෝධ කර ගැනීම තමයි විශේෂ දැනීම කියන්නේ අපි නැවතත් බලමු කුසිනාරානුවර මල්ල රත්නාවගේ සල්වලන් උයන්නේ පිරිණිවන් නදෝත් බුද්ධජනන් වහන්සේ බුදුබවට පැමිණි තැන් පටන් 45 වසක් මුළුල්ලේ සදේවක ලෝකයාගේ හිතදැප පිණිස දේශනා කොට වදාළ සියලු ධර්මයේ එක් තැන් කොට එක් පදයක සංග්‍රහ කොට හන්දදානී භික්කවේ ආමන්තයාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත යනු වෙන් වදාළ සේක අප්‍රමාදේ මහත්භාවමයි මේනුත් බුදුජන් වහන්සේ වදාළ පමාව වූවට සසරින් මිදීම නැත නොපමාව වූවට සසරින් මිදීම ඇත අප්‍රමාදේ නිවනට මඟ ප්‍රමාදේ සසරට මඟය මෙය විශේෂින් දැනගත යුතුයි මේන් විශේෂින් දැනීම නම් යන්තම් දැනීම නොව ඇතිතැතු ඒ හැටියට ඊට හොඳින් දැනීම තවත් විශේෂ දැනීම මේ තියෙන කාරණයක් එකතු කරගන්න භව නිස්සාරණ යනු කවරේද කියලා අහන ප්‍රශ්නයක් ඒ භව නිස්සාරණ කියන්නේ නිවනට තමයි භව නිස්සාරණ කියලා කියන්නේ පින්නතු ඒකත් දැනගෙන තියෙන්න ඕන පදයක් සාමාන්‍යයෙන් අර්ථයක් ඒ පදේ තේරුම කුමක්ද ඊළඟට පින්නතුනේ 866 වෙනි ප්‍රශ්නය අදට නියමිත ආර්ය විෂයාවෙනි පිටුවේ තියෙන 866 ප්‍රශ්නය කියලා බලමු පුඤ්ඤ පාප පහිනස යනුවෙන් කවරෙක් ගැන අදහස් ගන්නන්නේද පුඤ්ඤ පාප පහිනස යනුවෙන් කවරෙක් ගැන අදහස් ගන්නන්නේද පිළිතුර ධම්මපදත්ත කතාවෙන් තමයි අරන් තියෙන 203 වෙනි පිටුවෙන් පිළිතුර චතුර්විධ මාර්ග ඥාණයෙන් ප්‍රහීන කළ පුඤ්ඤමෙන්ම ප්‍රහීන කළ පාපයේ දැති සීනාස්වයන් වහන්සේගේ යන අර්ථයයි රහතන් වහන්සේ වනාහි පින්පව් බාර කළ උත්තමයෝය මේ නිසා මේ වදනින් ඔවුන්ම හැඳින්නේ පුඤ්ඤපා පහිනස කියලා කවුද හඳුන්වන්න පුළුවන් පින්නතේ සීනාස්වයන් වහන්සේ සියලුම කෙලෙස් ප්‍රහීන කර ඇත්තෝ නැත්නම් රහතන් වහන්සේලා තමයි එයින් අදහස් කරන්නේ බුදුපතේ බුදු මහරහත් කියන උත්තමයෝ ඊළඟට පින්නතේ 867 වෙනි ප්‍රශ්නය ආර්ජිවිසයන් පිටුව බණ පොතේ තියෙනවා මිනිසුන් පහදින්න හේතු හතරක් ඒ හේතු අතර නම් කරා නැවතත් ප්‍රශ්නය බණ පොතේ තියෙනවා මිනිසුන් පහදින්න හේතු හතරක් ඒ හේතු හතර නම් කරා පිළිතුර උපුටාගෙන තියෙන්නේ 211 වෙනි පිටුව මෙකල නිවුණු ඇත්තෝ කියන දහම් පොතේ බලමු අපි පිළිතුර දස්සන පසන්න ഘോഷ පසන්න ලුක පසන්න ධම්ම පසන්න මේ තමා මිනිසුන් පහදින කාරණා හතර මේ දස්සන පසන්න යයි කීවේ බොහෝම පියකරු පියශීලී කෙනෙක් දැක්කහම හිත පහදිනවා ඒ වනාහි දස්සන ප්‍රසන්න භාවය තව කොටසක් ඉන්නවා ഘോഷ ප්‍රසන්න පුද්ගලයා පිළිබඳ කීර්ති ප්‍රශංසා රට පුරා ගලා යනකොට ඒ වටාත් පිරිසක් එකතු වෙනවා අසවල්ලුත් මේ ඇත්තට සලකනවා අසල්ලුත් මේ ඇත්තට සලකනවා කියලා සමාජයේ ලොකු ලොකු අය සලකනකොට ඒ නිසා ආන්‍යයන්ගේ සැලකිල්ලට හේතු වෙනවා ඒ තමා ഘോഷ ප්‍රසන්න කීය ඊළඟට ලුක ප්‍රසන්න දුක ප්‍රසන්න බොහොම දුෂ්කර ප්‍රතිපත්ති 6කින් රකින්නකොට මිනිසුත් පහදිනවා 950 ගණන් වල ඔය ඇත්තන්ට මතක ඇති තිබුණා මොකද්ද මොන නිකායද තාපසනිකා ඒ දවස්වල සොන් එහෙම දැන් යක්කුන්ට බය මිනිසුන් කවුවත් ඒ දවස්වල බය නැහැ සොහොනට 1000 ගණන් එකතු වුණා තපස්නිකායට ඒ ලුක ප්‍රසන්න දුෂ්කර ප්‍රතිපත්ති රකින්නවා දකින්නකොට පහදිනවා දැටුණා සෙලෙප්පු කූට්ටමක් අකුල් දෙකට නැතුව මේ ඉෂත කුඩියක් අල්ලන්නේ නැතුව අවුවේ වේදී වේදී වැස්සට තෙමි තෙමි කෙනෙක් යනවා දකින්නකොට මිනිස්සුම කියනවා අර හාමුදුරුවෝ හරි දුක් සීලයක් රකින්නවා ඒකත් මිනිස්සු පහදිනවා ඒක තමයි ලුක ප්‍රසන්න කියන්නේ ඊළඟට ධම්ම ප්‍රසන්න
ඊළඟට ධම්මපසාන හැබැයි මේ බණ පොතේම තියෙනවා ධර්මයට පහදින ලක්ෂයකින් එක්කෙනෙක්ලු එක්කෙනයි ලක්ෂයකින් එක්කෙනයිලු ධර්මයට පහදින් ගුණය ධර්මයේ තේරුම් අරගෙන පහදින් ලක්ෂයකට එක්කෙනයි එතකොට මේ විදිහට එදා සමාජයේ තිබුණ තද විශ්වාසය තමයි මොකද්ද දැඩිව සිරුරට දීමෙන් තමයි විමුක්තිය ලබන්න පුළුවන් කියන මතය පස්වග තවුසන් ළඟත් මුලදී මේ මතය තිබුණා දහම් මැසීමෙන් අනතුරුව තමයි ඔව් ඒ මතයෙන් බැහැර වුණේ ඒකත් පිළිතුරු පුඩාගෙන තියෙන 211 වෙනි පිටුව මෙතන ලියනවා අපි නැවතත් මේ පිළිතුර කියලා බලමු මේ ප්‍රසන්න හතර දස්සන ප්‍රසන්න ഘോഷ ප්‍රසන්න ලුක ප්‍රසන්න ධම්ම ප්‍රසන්න හතරයි මේ තමා මිනිසුන් පහ දිනා කාරණා හතර මෙහි දස්සන ප්‍රසන්නයයි කීවේ බොහෝම පියකරු පියශීලී කෙනෙක් දැක්කහම හිත පහදිනවා ඒ වනායි දස්සන ප්‍රසන්න භාවය තව කොටසක් ඉන්නවා ഘോഷ ප්‍රසන්න දෙවෙනි එකනේ පුද්ගලයා පිළිබඳ කීර්ති ප්‍රසන්නතා රට පුරා ගලා යනකොට යාවටත් පිලිසක් එකතු වෙනවා අසබල්ලුත් මේ ඇත්තට සලකනවා අසල්ලුත් මේ ඇත්තට සලකනවා කියලා සමාජයේ ලොකු ලොකු අය සලකනකොට ඒ නිසා අන්‍යයන්ගේ සැලකිල්ලට හේතු වෙනවා ඒ තමයි ഘോഷ ප්‍රසන්න දෙවෙනි එක තුන්වෙනි එක ලුක ප්‍රසන්න ලුක ප්‍රසන්න බොහොම දුෂ්කර ප්‍රතිපත්ති රකින්නකොටත් මිනිසු පහ දිනවා 950 ගණන් වල ඔය ඇත්තන්ට මතක ඇති තිබුණා මොකද්ද මොණනිකායද තාපස නිකාය ඒ දවස්වල තෝන් එහෙම දැන් යක්කුන්ට බය මිනිසුන් කවුවත් ඒ දවස්වල බය නැහැ සොහොන්ට 1000 ගණන් එකතු වුණා තපස් නිකායට ලුක ප්‍රසන්න දුෂ්කර ප්‍රතිපත්ති දකිනවා දකින්නකොට පහ දිනවා දැටුණා සෙලතු කුට්ටම කකුල් දෙකට නැතුව මේ ඉෂට කුඩියක් අල්ලන්නේ නැතුව අවුවේ වේලි වේලි වැස්සට දෙමි දෙමි කෙනෙක් යනවා දකින්නකොට මිනිස්සුම කියනවා අර හාමුදුරුවෝ හරිම දුක් සීලයක් රකින්නවා ඒවට මිනිසු පහ දිනවා ඒක තමයි තුන්වෙනි එක ලුක ප්‍රසන්න හතරවෙනි එක ධම්ම ප්‍රසන්න ඊළඟට ධම්ම ප්‍රසන්න හැබැයි මේ බණ පොතේම තියෙනවා ධර්මයට පහ දින්නේ ලක්ෂයකින් එක්කෙනයිලු ලක්ෂයකින් එක්කෙනයිලු ධර්මයට පහ දින්නේ ගුණය ධර්මයේ තේරුම් අරගෙන පහ දින්නේ ලක්ෂයකට එක්කෙනයි එතකොට මේ විදිහට එදා සමාජයේ තිබුණ තද විශ්වාසය තමයි මොකද්ද දැඩිව සිරුරට දුක් දීමෙන් තමයි විමුක්තිය ලබන්න පුළුවන් කියන මතය පස්වග තවුසන් ළඟත් මුලදී මේ මතය තිබුණා දහම් මැසීමෙන් අනතුරුව තමයි ඔවුන් මේ මතයෙන් බැහැර වුණේ ඊළඟට පින්නතුනේ 868 වෙනි ප්‍රශ්නය 827 වෙනි පිටුව බලමු ප්‍රශ්නය කාමච්ඡන්දය ව්‍යාපාදය තිනමිද්දය උද්ධච්ච කුක්කුච්චය විචිකිච්ඡාවයයි නීවරණ ධර්ම පහක් මේ නීවරණ ධර්ම යටපත් වෙනකොට අනිවාර්යයෙන්ම අපේ සිතේ ඇති වෙන ධර්මතාවයන් පහක් තියෙනවා ඒ මොනවාද නැවතත් ප්‍රශ්නය කාමච්ඡන්දය ව්‍යාපාදය තිනමිද්දය උද්ධච්ච කුක්කුච්චය විචිකිච්ඡා මේවා නීවරණ ධර්ම පහනේ පංච නීවරණනේ මේ නීවරණ ධර්ම යටපත් වෙනකොට අනිවාර්යයෙන්ම අපේ සිතේ ඇති වෙන ධර්මතාවයන් පහක් තියෙනවා ඒවා මොනවද කියලා අහන්නේ මේ මතුවෙන ධර්මතා පහ ඒවා යටපත් වෙනකොට පිළිතුර 297 වෙනි පිටුව මෙකල නිවර්තෝ පොතෙන් තමයි උපුටාගෙන තියෙන පිළිතුර අපේක බලමු පිළිතුර ශ්‍රද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන මේවා එක පැත්තකින් මතුවලා එනවාමයි ඒ මතුවෙන්නේ කොහොමද අන්නර නීවර ධර්මයන් යටපත් වෙනකොට වීර්යයත් වෙනවා සතිය සමාධිය ප්‍රඥාවාදී මතුවීම සිද්ධ වෙනවා මේ පහ ඉන්ද්‍රිය වශයෙන් උත් බල ධර්ම වශයෙන් උත් සිත් තුළ වැඩෙනවා ඉන්ද්‍රිය වලටත් කියනවානේ ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහයි බල ධර්ම වශයෙන් උත් තියෙන සද්ධා විරිය සත් සමාධි කියලා ඒකයි සති සිවාදී පාක්ෂික ධර්ම වලින් 10ක් නේ මේ පහ පහ පින්නතුන ඊළඟට 869 ප්‍රශ්නය 427 වෙනි පිටුව මහා මග වීදියේ පිණ්ඩපාතයේ වඩිනා බුදුරජාණන් වහන්සේ හමු දාරු කීරියට අවශ්‍ය උනේ කමඨාන් බුදුරජුන්ගෙන් ලබා ගැනීමටයි ඒ අවස්ථාවේදී මහා මගදී නිසා බුදුරජාණන් වහන්සේ ඉල්ලීම දෙවරක්ම ප්‍රතික්ෂේප කළා පසුව ඔහුට බුදු හිමිගියෝ කර්මස්ථානය දී වදාළසේක ඒ කර්මස්ථානේ නම් කරා 201 වෙනි පිටුව මෙතන නියුනත්ව 10 පොතෙන් තමයි පිළිතුරු පුටාගෙන ඉන්නේ. අපි බලමු ප්‍රශ්නේ නැවතත් කියවලා. මහමග වීදියේ පිණ්ඩපාතයේ වඩිනා බුද්ධජනන් වහන්සේ හමු දාරු කීරියට අවශ්‍ය උනේ කමඨහන් බුදුරජුන්ගෙන් ලබා ගැනීමටයි. ඒ අවස්ථාවේදී මහමගදී නිසා බුදුහිමි ඉල්ලීම දෙවරක්ම ප්‍රතික්ෂේප කළා. පසුව ඔහුට බුදුහිමියෝ කර්මස්ථානය දීවදාලසේ. ඒ කර්මස්ථානේ නම් කරා.
भविष्यति विज्ञाते विज्ञात मत्तम भविष्य तथागत विद्यान्वासे दारू चीरियट महामगधिदून कपटान अभी नवतात बल कर्मस्थान किता बलवास्ते बैगैपातिदियट इल्लेन दारू चीरियट दून कर्मस्थान बाह्य मेन्न मे बुधुहांग लोकियन बाह्य मेन्न मे विद्यते हिक्वेन्न किया तमाय एम शुद्ध विपस्सना दून अभी बलमु कर्मस्थान कुमाद दित्ते दित्तमत्तम भविष्यति सुते सुतमत्तम भविष्यति मुते मुतमत्तम भविष्यति विज्ञाते विज्ञातमत्तम भविष्यति एहेनम दारुचीरियो बहितान यमा देखो देखी मात्रा पमना बा वेन मुकुआत इतने नै यमा कहुनोत एही मात्रा पमना इतने गहाटम कुत नै नाशेतो खायते यमा देनोत देनी मात्रा पमना इन्हें हाटम कुत नै हितरे यमा कावो चितुली मात्रा मिसे इन्हें हाटम कुत नै बलन कोच्चर लस्सन शुद्ध विपासना वादे इतने तीन कोच्चर पहदील देखिए ला बलन तुंसी एक पेन पीटू के तमाम मेकल निम्न आते हैं अभी उर पीटूरो पटागे ने तीन अभी नवता ते के पीटूरो बालम दिट्टे दिट्टमत्तम भविष्यति सुते सुतमत्तम भविष्यति मुते मुतमत्तम भविष्यति विज्ञाते विज्ञातमत्तम भविष्यति ये तथागत नांसे जीवन देशना कर कमटान एहनम दारु चीज ओबहितान यमा देखो देखी मात्र पमना बा वेन मुको हाट नै जमा कहनो तही मात्र पमना इतनी हाट मुकुत नै नाशेटो काटे अम धनो धनी मात्र पमना इन हाट मुकुत नै इतने अम काव चितिल मात्र इन हाट मुकुत नै बलन कोच्चर लसन शुद्ध विपक्षनावाद के लिए इतने तीन कोच्चर पहदिल के लिए इतल बल ईलगड़ तीनों पिन्न अटसी हेत्त प्रश्न हाशी विशी अट पिटू बल अटसी हेत्त प्रश्न पंचशीलेट वनपोत्तु संधाकर नामे कुमार नवता प्रश्न पंचशीलेट बड़पोत्तु सदहांकर नामे कुमार पिलितुर यटात्सैन पंचशील गुणधर्म्यवाद अखंड आरक्षा कर नवनम देकट की नम अरियकांतशीले कियल पंचशीले बणपोत्तु सदहांगलातीन अरियकांतशीले हटियट ये पंचशील सोतापत्ति मार्गपलेट प्रमिनी मे भाग्य अवस्था उदावेन वैकेय अपे धर्मकांत सदहांगलतीन එතකොට පංචීල් දකින්න කාටවත් අමාරු දෙයක් නොවේ. ඒකට එකතු වෙන්න ඕන අර අචල ශ්‍රද්ධාව බුද්ධ ධම්ම සංගයන තුනුරන් කෙරෙහි අචල ශ්‍රද්ධාව අවශ්‍යයි. එතකොට අදාළ ශ්‍රද්ධාව තියෙනවා නම් පංචශීල ගුණ ධර්මයෙන් යුත් නම් අකණ්ඩ පංචශීලයක් තියෙනවා නම් ඒ පින්නතුන් ගැන සඳහන් කරලා තියෙන්නේ බණ පොත්වල චුල්ලසෝතාපන්න කියලා. චුල්ලසෝතාපන්න කියන්නේ ඒකයි. අටුවා පොත්වල චුල්ලසෝතාපන්න කියලා කියන්නේ සෝවාන් මාර්ගයට යන මුල් තැනත්තා නැතිනම් සුළු වශයෙන් සෝතාපට්ටි මාර්ගඵලලාභී තත්ත්වයට පත් වෙන තැනත්තා කියන අදහසයි. පංචශීලය නොකඩ කොට අකණ්ඩව රකින්න පුද්ගලයා චුල්ලසෝතාපන්න කියන නමින් අටකතා ආචාර්යයන් වහන්සේලා විසින් හඳුන්වා දී තිබෙනවා. එහෙනම් නිවන් දකින්න නම් අරියකාන්ත සීලය සිල්වත් විය යුතුයි. කෙනෙකුට පින්නතුනේ පංචශීලය රකින්න නැතුව නිවන් දකින්න බෑ. ජායී අරියකාන්ත සීලයට අපි ප්‍රවේශ වෙන්න ඕන පින්නතුනි අවතීර්ණ වෙන්න ඕන අපි අපේ ජීවිතය අංගයක් හැටියට දිනපතාම රකින්න ඕන නොකොඩව අකණ්ඩව මේ පංච සීලය. එතකොට නිවන් මාග ඈත නැහැ නිවන් දකින්න පුළුවන් පින්නතුනි. ඒකයි. ඊළඟට පින්නතුනි 871 වෙනි ප්‍රශ්නය 429 වෙනි පිටුව. පදානීය අංග පහ අප ළඟ තිබෙනව නම් අපට උදා කරගත යුතු උතුම් தත්ත්වය කවරේ? නැවතත් ප්‍රශ්නය 871 පදානියංග පහ අප ළඟ තියෙනවා නම් අපට උදා කරගත හැකි තුන් தත්ත්වය කවරේ? බලව පිළිතුර මේ මනුෂ්‍යාත්මයේ භාවය තුලදීම යටත් පිළිසෙයි අර පදානියංග පහ ඇටියට සඳහන් වෙන ශ්‍රද්ධාව නිරෝගී සම්පත්තිය අසත බවත් කපටි නැති බව वीर्य वग्दवीम विदर्शना पच्चा वीम की कारणापहापलना अपट निबंध कि इतर दुष्कर कार्य नवता मे मनुष्यात्म भाव तुलाधीम
यथात्से अड़ता अर प्रधानयांग पहाटीट सदहां मेन श्रद्धा निरोगी संपत्ति असट भाव हेवा कपटी नति भाव नति काम वीर वातवीम विदर्शना प्रज्ञा वेडी मेकिन अंगपहांकने दकीन याट निवा दकीन इतना अपहासु दुष्कर कार्यान भवतम पुते सदहां मे ये प्रधानयांग अपना मारपल्ला उज्जल कटियट अपट जीवित बलापुर उत्तम प्रतिपल लंगाकर उदाकर गणिमी भाग्य उदाहन भव दहामे पेन्वादी बेना ये सदा तेरुआन शरण यामेन एक महत्व श्रद्धा उपदवा गणिमे नित्य पंचशील समन्वित वीमट अप उत्साह उदाकर गे हे निवन पदा अंग श्रद्धा होती अप्पा बाधो होती अप्पा तंको असटो अमायावि विरियवा होती पंजवा होती यानी प्रधान अंग पालयती नेम पलवनीक श्रद्धा होती देवनीक अप्पा बाधो होती अप्पा तंको इलाकट तुंगनीक असटो अमायावि हतरवनीक विरियवा होती पशुनीक पंजवा होती यानी प्रधान अंग एक तिंगल तेरम नोसेल श्रद्धा इलाट लेट रोग बहुत नवन के वीम एकत्वस्थ कपट रेवटी कार नोन के अवकवते उत्साहवंत के वीरवंत इलाट विदर्शन प्रज्ञा अति आये अडा नोन विदर्शन प्रज्ञा एक बैन विदर्शन एक इलाट दटसी हेत्त देवी प्राश्न बल आड़सी पिटुआ गंगाधिकीमें हद गमट की नम कुमार यही सिधुता वेदगा सिद्धिये नाम कर अभी नवता प्राश्न की वेल बल गंगा दिखाकमें हद गमट की नम कुमार मेके दापदीव सिद्धि मिन्नतिया मेने वे अरुण वसीकन पीड़ित अरुण वसीकन गंगा दिख इतरट इकतरट इकतुन वाराणसीकन वचन हदरती नेम अरुण के गंगा वसीकन गंगा दिख इकतुना इतना वाराणसीकन गम हदेन मे भरणी इशिपतानारामे नमें तरातिबेन दिनपता आशीन तऊसो मे इतानेट नम एकानेट इशिपद नमीन प्रसिद्ध मुआन गवसन एकट मिगदाय नमीन उत् नाम के तन तम युकियान गंगा दिखाते इशिपतनेट नीर्शीन महसूल आशीनाय ये मुहोत्तीमेंटे मिगदाय के किया इलाट पेन अटसी हेत्त तुंगे प्राश्न आर्चितिस्तने पिटु बल अटसी हेत्त तुंगे प्राश्न त्रिविद्याव अवबोध कल बोधतांसे सौकेलसु नसा आर्यत्ट सर्वत्र ज्ञाने साहित्य शील बुद्धि बुद्धात्ट पत्तू शेख इसे तमाशन अवबोधकर धर्मे निवण ये निवन चपे अन्नाट पेन्वादीमट पेर मम निवान चपेट ओणयासीता सत्य सत्य निरोध समापत्ति समाधि शेख ये बुधुहिमे विषय निंदने कला निरोध समापत्ति हटि के हनुना देन्न पीड़ित विश्वास दाहपोते अभी नवतात्व प्राश्ने की वाल बल त्रिविद्या अवबोधक बोसतान्वांते सौकल सुंडस अर्यात्ट सर्वत्र ज्ञाने साहित्यशील बुद्धिनोण्लभागेन बुद्धात्ट पत्तू शेख ऐसे तमाविचिन्न अवबोधकर धर्मे निवन ये निवन चपे अन्नायट पेन्वादीमट पेर मम निवन चप विधीन ओणायचिता सत्य सत्य निरोध समापत्ति समाधि शेख ये बुद्धि निंदन कलाऊ निरोध समापत्ति हटि कटी हनुना दैन के लिए निरोध समापत्ति स्वभाव अहन बल बिंदु बुधु पशे बुध महाराज कुतुमो सह अनागामी उत्तमयो निरोध समापत्ति संवादिन भव दाहपोते पेन्वा लौतरा बुधपाट पत्तु सम्मा संबुद्रजानन वांसे बुधु मूल साति हातेम सत्तातिन निरोध समापत्ति संवाद निरोध सुवेन निवान चपे विंदि भव दाहपोति प्रकट करुणकि एसे लौतरा बुधहिम्यो निरोध समापत्ति संवादिला निवनट हित यमु करनो उष्म गणीमत नवत्तला आहार पान गणीमत नवत्तन निंद विरा आश्वास प्रश्वास नवत्तला दान हई एक तव कट बै ये आश्वास प्रश्वास नवत नवत्तीम इतामी पूर्वन सम्मा संवांस नमकट पमनाय कलहक्ति ईलंगट पशे बुद्ध कैनकुट ध्यान समापत्ति लाभी महाराज कैनकुट
ඊහැර වෙන කාටවත් බෑ බුදුහිමියන් වහන්සේ දින 49ක්ම සුමාන හතක්ම මොකද කළේ නිවනට හිත යොමු කරවලා නිවන් සප අනුභව කළා සජීවී ආයුෂයෙන් පිරිනිවන් පාන්නට කලින් ජීවත්වන කාලයේදී තමයි එසේ නිවන් සුවෙන් කල් ගත කළේ පටමං බෝධි පල්ලක්ගාය යන වන්දනා ගාථාවෙන් ඒ බව පැහැදිලිනේ ඒ ගාථාව කියනකොට සත්‍යය පැහැදිලි වෙනවනේ පිට ඒකයි අපි බලමු ඒක පිළිතුරු නැවතවතා කියලා පසේබුදු මහරහත් උතුමෝ සහ අනාගාමි උත්තමයෝ නිරෝධ සමාපත්තියට සමවදීන බව දහම් පොතේ පෙන්වයි ලෞතුරා බුදුබවට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වූ මුල් සති හතේම නිරෝධ සමාපත්තියට සමවැද නිරෝධ සුවේ නිවන් සපේ විඳි බව දහම් පොත්දී ප්‍රකට කරුණකි එසේ ලෞතුරා බුදු හිමියෝ නිරෝධ සමාපත්තියට සමවැදිලා නිවනට හිත යොමු කරනවා හුස්ම ගැනීමත් නවත්වලා ආහාර පාන ගැනීමත් නවත්වනවා නිින්ද විතරක් නෙමෙයි ආස්වාද ප්‍රස්වාසත් නවත්වලා දානවා හැබැයි ඒක තව කෙනෙකුට බෑ ඒ ආස්වාද ප්‍රස්වාසය නැවත නැවැත්වීමට ඉතාමත් ඉහළින් පුළුවන් සම්මා සම්බුද්ධයන් වහන්සේ නමකට පමණයි කළ හැක්කේ ඊළඟට පසේ බුදු කෙනෙකුට ඥාන සමාපatti ලාභී මහරහත් කෙනෙකුට ඊ හැර වෙන කාටවත් බෑ බුදු හිමියන් වහන්සේ දින 49ක්ම සුභාන හතක්ම මොකද කළේ ඒ නිවනට හිත යොමු කරවලා නිවන් සප අනුභව කළා සජීවී ආයුරින් පිරිනිවන් පාන්නට කලින් ජීවත් වන කාලයේදී තමයි එසේ නිවාසයෙන් කල්ගත කළේ පටමං බෝධි පල්ලංකා යන වන්දනා ගාථාවෙන් ඒ බව පැහැදිලිව ප්‍රකාශ වෙනවා අපි ඊළඟට බලමු 874 වෙනි ප්‍රශ්නේ 431 වෙනි පිටුව බෝධිසත්වයන් වහන්සේ දසමිම්බරක් වූ මාර්සේනාව හමුදාව කවර ගුණයක් ආවර්ජනය කිරීමෙන් සත්‍යානුභවයෙන් පරදූසේද්ද බුදුහාඳුන බුදු වෙන්න කී වෙලාවේ දසමිම්බරක් මාර්සේනාවනේ බෝධිය මූලයෙන් ඒගොල්ල පරද්දුවේ කොහොමද කියනක තමයි ආන්නේ මොන ක්‍රමයෙන්ද මොන සත්‍යානුභවයක් ආවර්ජනය කිරීමෙන්ද කියලා අපි බලමු පිළිතුර මෙකල නියුනු පැට්ටෝ කියන දහම් පොතෙන් 324 පිටියෙන් දා පිළිතුර පුටාගෙන තියෙන බලමු පිළිතුර දස බිම්බරක් වූ මාර්සේනාව බෝධි මූලයේ සිටි බෝසතුන් පද්දවන්නට සිතා පැමිණි මොහොතේ බුද්ධත්වයටපත් බෝසතුන් වහන්සේ තමන් වහන්සේ විසින් වෙස්සන්තර ආත්ම භාවයේදීම මේ ධර්මතම දාන පාරමිතා සම්පූර්ණ කළ බව සිතා මේ මාර්සෙනගේ මට විපතක් නොවේවා කියලා දාන පාරමිතාව සීකොට සත්‍යක්‍රියාව කරනකොටම ඒ පළමුවෙනි බිම්බරක අමනුෂ්‍ය මාර්සෙනක පලා ගියා. එක බිම්බර සේනාවක් ගියා පින්නතුන. ඊළඟට දෙවෙනි එක ඒ ආකාරයෙන් තමන් වහන්සේ විසින් පූර්ණය කරන ලද සියලු පාරමිතා ධර්මයන් එකින් එක සී කරන්නට සීල පාරමිතාව, නෛෂ්කර්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, විරිය පාරමිතාව, සාන්ති පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව දත්ත පාරමිතාව මෛත්‍රී පාරමිතාව උපේක්ඛා පාරමිතාව ඒ ආකාරයට අනුපිළිවෙලින් සීකොට ඒ ආනුභාව බලෙන් සත්‍යක්‍රියා කරත්ම එකී එකී බිම්බර සේනාව පැරිද පලා ගිය දස බිම්බරව පැනලා ගියා එතකොට මාර්යා කියනෝ ඔය වැඩ සිටින ආශ්‍රයනේ අයිති මටයි ඔබට නොවේ කියලා කියනකොට මහ පොළොව ශබ්ද නගා කම්පිත වුණා මහ පොළොව ගුගුරන්න පටන් ගත්තා ඊට බිය වූ ගිනි මේකලා ඇතු ඒ කියන්නේ මාර්යාගේ වාහනේ ගිරිමේ කළ ඇති තව පිට උඩ සිටි මාර්යා බිම දමා පැනලා දිව්වා මාර්යා මිසේ බුදුහිමි සමග යුද්ධයට පැමිණියත් බුදුහිමිගේ සසර දී වැඩුවා වූ පාරමී ගුණ බලයෙන් බුදුහිමි ජයගත්තා මාර්යායින් පැනදුනා ඒ සමතිස් පාරමිතා ගුණ බලයේ සේකොට සත්‍යක්‍රියා කළ ගුණ බලයෙන් බුදුහිමි මාර්ය යුදයෙන් නොපැරදි ජයගනු ලැබුවේ බලන්න එම් සත්‍යක්‍රියා කළේ මොනවා සිහි කළද අර තමන් සසතේ පුරුණු කරපු සම්පතිස් පාරමී ගුණ බලය තමයි නිතර මමෙනෙහි කළා මානසිකාර කළා මට සිතක් ශාන්තිය ජයක් වේවා කියලා ප්‍රාර්ථනා කළේ ඒකෙම පින්නතුන ලෞතර බුද්ධත්වයට පත් වුණා සීලම දස බිම්බරක් තේරා පරාජයට පත් කළා ඊළඟට 875 වෙනි පිටුව 432 දාන් දෙසීමට සහපති බ්‍රහ්මරාජයා බුදීමිට කළාව ආරාධනා පිළිගත් තථාගතයන් වහන්සේ කාට දාම් දෙසුම් දැයි නුවණින් කල්පනා කොට අවසන් වට ගත් තීරණ පරිදි දාම් දෙසීම කලේ කවුරුන් හටද? නැවත ප්‍රශ්නය දාම් දෙසීමට සාම්පති බ්‍රහ්මරාජයා බුදීමිට කළා වූ ආරාධනාව පිළිගත් තථාගතයන් වහන්සේ කාට දාම් දෙසම් දැයි නුවණින් කල්පනා කොට අවසන් වට ගත් තීරණ පරිදි දාම් දෙසීම කලේ කවුරුන් හටද කියලා අපෙන් අහන්න. 325 වෙනි පිටුව මේක ලියන ඇත්තෝ පොතෙන් තමයි දාම් පොතෙන් පිළිතුරු කොට අයින්ද. අපි බලමු පිළිතුර දහම් දෙසීමට බුදු හිමියෝ මහා බ්‍රහ්මයාගේ සාම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන බැලුවා
මම කාටද දේශනා කළ යුතු නියම සුදුස ආලාර කාලා මට පළමුවෙන් පිට උනේ එතුමා සත්‍යනිව අරවාප දාන තමාපත්ති දක්වා එතුමා ගමන් කළා කියන්නේ එතුමාගෙන් තමයි ප්‍රථම දාණය උපදවා ගත්තේ බැලුවා අනේ සුමානයකට කලින් අපවත් වෙලා මිය ගිහිල්ලා අභාවයට ගිහිල්ලා එහෙනම් මම මේ දේශනා කළ දෙවෙනි සුදුස උද්දකරාමයි දිවසින් බැලුවා කොහෙද දැන් ඉන්නේ කියලා එතුමා අභාවයට ගොස් කලින් දා රාත්‍රියේ නේව සංඥා නාසඤ්ඤා තලයේ ඔහු ගිහිල්ලා උපදලා තියෙන අරූප තලයේ ඔය කියන්නේ විශේෂයෙන්ම භවග්ගේ උපදලා තියෙන්නේ ඉතින් නේව උද්දකරා පත්‍රයටත් බණ කියන්න විදියන්නේ ඊළඟට බැලුවා එහෙමනම් මම මේ දේශනාව දැන් කලයුතු අය මාව අතහැරලා ගියා කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානාමස්ස දීපත්නා තමයි සුදුසු දිවයින් බැලුවා දිවසින් බැලුවා කොහෙද වරණස් වර ඉසිපතන ආරාමේ ඒ වනාන්තර ප්‍රදේශයේ මිගදායකින් hali ඉන්නවා මම කොහමද අහසින් යන්නේ නැහැ මට සතියක් කල් තියෙනවා මට සුමානියක් කල් තියෙනවා යන්න බණ දේශනාවක් ඇසල පොහෝ දිනයක මේ දේශනාව කළ යුතුයි බුදුහිමි දහම් දෙසුවා පාගමනේ ඉන්න බණසට වැඩලා ඒකයි තේ පිළිතුර පින්නතු අපි නැවතත් පිළිතුරේක බලමු දහම් දෙසීමට බුදුහිමිව මහා බ්‍රහ්මයාගේ මහා සාම්පති බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගෙන බැලුවා මම කාටද දේශනා කළ යුතු නියම සුදුස ආලාර කාලාව මට පළමුවෙන් පිහිට උනේ එතුමා සත්‍යණි වූ අරූපතර ඉපදිලා තියෙනවා එතුමාගෙන් තමයි ප්‍රථම දාන උපදවා ගත්තේ බැලුවා අනේ සුමානකට කලින් අපවත් වෙලා අභාවයට ගියේ එහෙනම් මම මේ දේශනා කළ දෙවෙනි සුදුස කවුද කියලා බැලුවා උද්දකරාම දිවසින් බැලුවා කොහෙද දැන් ඉන්නේ කියලා එතුමත් අභාවයට ගිහිල්ලා නේව සංඥා නාසංඥා තලයේ උපතලා බලා ඊළඟට බැලුවා එහෙමනම් දැන් මේ දේශනාව කළ යුතු කවුද මාව අතාර ගෙපු අය නේද ඒ අය තමයි කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානාමස්සදී ඒ පත් දෙනා තමයි සුදුසු කියලා ඉතින් බුදුන් වහන්සේ දිවචින් බැලුව කොහෙද ඉන්නේ කියලා බරණස් නුවර ඉතිපත්තර ආරාමේ වැඩ ඉන්නේ කලේ එහාට යන්න ඕන කියලා අහසින් යන්නෙත් නැතුව පාගමනින් වැඩි අසතියක් කල් තියෙන නිසා උමානයකින් එතෙන්ට වැඩලා ඒ ඇසලපුන් බොහෝ දින දවසේ පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාව කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රය ධම්මචක්කපුත්‍ර දේශනා කළා ඒකයි පින්නතුනි ඒ බුදුන් වහන්සේ සාම්පති ධම්මරාජාගේ ආරාධනය පරිදි ඒ ධම් දෙසීම කළේ හොඳයි පින්නතුනි අද අපිට මීට වඩා කාලය නැ අවසානයි හොඳයි මුදී ශ්‍රවණය කරගත්ත මේ ධම් කරුණු ඉතේ දරාගෙන මේ අනු තමගේ ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රත්‍යාග උපදවාගෙන හැම දිනාටම පරම ගම්මිණී සත්‍වාර සත්‍ය අවබෝධ කොට මේ සියලු සුඛ ඇති සසරින් එතරව වැතු බෝධිගින් නිවනින් සැනසෙන්න ලෝකෝත්තර නැති මුදාකර ගන්නට මේ ධර්ම සාකච්ඡා තුළ උතුම් දහම් දැනීම මහෝපකාරී වේවා කියලා මම ආශිර්වාද කරන හැම දිනාටම දෙවියන් සරණයි දැන් දෙවිදක වරණයි.